ප්‍රශ්න ගොඩක් අහන්න නෑ මට ප්‍රශ්න දෙකයි අහන්න තියෙන්නේ මොනවද වෙන්න ඕන කොහොමද වෙන්න ඕන ඔන්න ඔය ප්‍රශ්න දෙකට මට ඔබ සිල්දනායෙන් උත්තර ඕන හැබැයි ඔව් දැන් මෙහෙමයි දැන් මොනවනත් මිනිස්සු බුද්ධිමත් බුද්ධිමත් මිනිස්සු තීරණය කරන ඉවරද්ද මොකද්ද කියලා දැන් අපිට සමාජයේ ක්‍රියාකාරීත්වය සහ මාධ්‍යවල ක්‍රියාකාරීත්වය තාම සියුම නිරීක්ෂණය කරාම පෙනියන දෙයක් තමයි දැන් විශේෂයෙන්දා ඇතිවෙච්ච සිද්ධිය පවාගෙන ඉස්සරහට ගෙනියන්න කිසියම් පිරිසකට උවමනා වෙලා තියෙනවා මේ සඳහා කිසියම් සීමිත මාධ්‍ය පද්ධතියක් උපයෝගී කරගෙන තියෙනවා හරි එතකොට දැන් එක සිද්ධියක් ඇති කරලා ඒක සාර්ථක වුණ නැති වුණාම අපි තුමු දැන් වයඹ කලබගෑනියක් ඇති කරලා ඒක ඉන් එහාට අරගෙන යන්න බැරි වුණාම තව සිද්ධියක් අරන් ආයි වපුරලා තව පොඩක් ඉස්සරහට ගෙනියන්න try කරනවා ඔහොම මේ පියවරෙන් පියවර මේක මං සමහර විට ඉදිරි ජනාධිපතිවරණය දක්වා වෙන්න පුළුවන් මේක කොහොම හරි මේ පවත්වගෙන යෑමේ උවමනාවක් කිසියම් පිරිසකට තියෙනවා. ඇත්තට මේ සිද්ධිය ඉස්සරහා තව මාස කිහිපෙන් ජනාධිපතිවරණයක් තියෙන එක හරි අවාසනාවන්ත තත්ත්වයක් නේද? ඔව් දැන් ඒක දේශපාලන න්‍යායපත්‍ය ක්‍රියාත්මක වෙන පටන් ගන්නවා. දේශපාලන න්‍යායපත්‍යක් අනුව ඒක ඉලක්ක කරගෙන බොහෝ සිදුවීම් සිදුවෙන බව තමයි පේන්නේ. හරි? ඉතින් මේක හරි අවාසනාවන්ත තත්ත්වයක් යම් කිසි පිරිසක් බලය ලබා ගන්න උත්සාහ කරනවා නම් මේ මලමිනි මතින් මේ තරම් තිරස්චේන ක්‍රියාවක් තවත් නැහැ. මං හිතන්නේ අපි මිනිස්සු විදියට දැන් අපි 1983 මේ පිටට මේ ඇතිවෙච්ච මේ සිද්ධි දාමයත් එක්ක ඇතිවෙච්ච යුද්ධය නිසා දශක තුනක් මහා කාලකන්න විදියට බැටකාපු ජාතියක්. හරිද? ඊට පස්සේ දැන් යන්තම් ඒක අවසන් කරගත්තා. ඊට පස්සේ මේ අලුත් ප්‍රශ්න නිර්මාණය කරගෙන මේක තවදුරටත් වවාගෙන කන්න හදන දේශපාලඥයෝ නිසා මේක 30ක් නෙවෙයි සමහර 60ක් ඉස්සරට යන්න ඉඩ තියෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයකට මේක පත් කරගන්නේ නැතුව මේක බොහොම සබුද්ධික විදිහට කල්පනා කරලා ඉතාමත් බුද්ධිමත් සාකච්ඡාවක අපිට විසඳ ගන්න පුළුවන්කම පැහැදිලිවම තියෙනවා. ඒ සඳහා අපි යොමු නොවෙනවා නම් මේක අවාසනාවක්. ඇත්තටම දැන් හමුදාංශ වලින් කියන විදිහට මේ බෝම්බ ප්‍රහාරට සම්බන්ධ ත්‍රස්තවාදීන්ගෙන් 90%කට වැඩි පිරිසක් එක්කෝ මියදිලා නැත්තම් අත්අඩංගු වෙයි. එතකොට තවදුරටත් මේ බඳු බරපතල සිද්ධියම් සිදුවීමේ විභවතාවයක් නැහැ කියන එක තමයි ඒ හමුදාංශයෙන් ප්‍රකාශ කරන්නේ. සමාජය තුළ තිබිච්ච බොහෝ නරක ගති ලක්ෂණ ක්‍රමයෙන් වෙනස් වෙමින් යනවා. අපි ගත්තොත් මුස්ලිම් සමාජය ගත්තොත් මුස්ලිම් සමාජය තුළ තිබුණා ඇත්තටම යම් යම් වෙනස් විය යුතු යම් යම් දේවල්. ඇත්තටම අපි සෙවන් වේචනාත්මක පිළිගන්න ඕන ගති ලක්ෂණ රාශියක් තිබුණා. සෙසු සමාජයට විවෘත නොවීමේ ලක්ෂණ තිබුණා. සංස්කෘතිය පිළිබඳ යම් යම් ඒවායේ භාවිතයන් පිළිබඳ යම් යම් ගැටලු තිබුණා. කියන ස්වදේශික හැඟීම් වෙනුවට සමහර විට විජාතික සංස්කෘතියට ඇලුම් කරන ගති ලක්ෂණ තිබුණා. මේ දේවල් පැහැදිලි තලයක විවේචනය වෙලා වෙනස් වෙමින් මේ අලුත් පිබිදීමක් ඇති වෙමින් එනවා. මේ සියලු දේවල් සාධනීය විදිහට යොමු කරගෙන තවදුරටත් මේ සහරාන්ලා විසින් නිර්මාණය කරපු බෝම්බය වගේ බෝම්බ සමාජය තුළ පිපිරීමේ ඉඩකඩ අහෝසි කිරීමේ පැහැදිලි හැකියාවක් තියෙනවා. නැවත මේ බිඳුන හදවත් සුවපත් කිරීමේ හැකියාවක් තියෙනවා. මේ සියල්ල තියෙද්දි තමයි අපි තවදුරට මේක වවාගෙන කන්න හදන්නේ. කන් ඒ කරන්න වෙන කවුරුවත් නෙවෙයි. සීමිත දේශපාලඥයන් පිරිසක්. අපි ඔවුන්ගෙන් ආයෝජනය කරන්නේ අනේ ඔබ මොන පක්ෂේ නියෝජනය කරත් මොන දේශපාලන කණ්ඩායමේ හිටියත් මලමිනී මතින් බලය ලබා ගැනීම තැනට යන්න එපා. ඒක මිනිස්කමට නිගාවක්. ඊට වඩා සදාචාර සම්පන්න දේශපාලනයකට යමු. මනුෂ්‍යත්වයට ගරු කරන මේ දේශපාලනයකට යමු. එහෙම හෙට දවසක් අපේ රට නිර්මාණය කරමු. ඒක තමයි අපේ ආදරණීය ගෞරවනීය ඉල්ලීම. කනගාටුයක් අද්දකීම් සමුදායක් අපිට මේ වෙලාවේ මතක ගොනුට එකතු වෙලා තියෙනවා. දැන් අපි මම මෙහෙම දෙකුත් කියනවා. දැන් අපි දකින්න සමහර වෙලාවට මටත් අද්දකීම ලැබුණා. දැන් යනවා අපේ පොඩි උන් ඉස්කෝල වලට ගිහිල්ලා අපිට සිද්ධ වෙනවා බෑග් චෙක් කරන්න. මේ ඉස්කෝලේ කේ දෙකේ පන්තියේ පොඩි දරුවෝ ඇවිල්ලා තමන්ගේ බල්ල අපිට දික් කරනවා. එතකොට තාත්තෙක් විදිහට මම කොහොමද තව දරුවෙක්ගේ බෑග් එකක් චෙක් කරන්නේ? මේ කැම පෙට්ටිය අරගෙන මම හොල්ලලා බලන්න ඕනේ කි මොනවද තියෙන්නේ කියලා. ඒ පොඩි එකා මම ත්‍රස්තවාදියෙක් නෙමෙයි කියලානේ මේ කියන්නේ. මම බෝම්බයක් ගෙනාවේ නෑ කියලානේ මේ කියන්නේ. එතකොට අපිට පුළුවන් ද එහෙම දරුවෙක්ව පරීක්ෂා කරන්න? ඒ තරම් කනගාටුදායක අත්දැකීම් ගොඩකනේ අපි ඉන්නේ. එවැනි තැනක ඉඳලා දැන් තවදුරට තාමත් එහෙම සිද්ධ වෙනවා. දැන් අපි කොතනින්ද මේක නතර කරගන්නේ? දැන් මම ග්‍රාමින් පස්සේ අවසාන කාර්තුවේ දිගත් ප්‍රකාශය මොකද කරන්න ඕන, කොහොමද කරන්න ඕන? ඔව් ඇත්තටම අපි දිනචාන් මම විශ්වාස කරන්නේ අපි මේ සිද්ධියෙන් පස්සේ කල යුතුව තිබුණේ වහාම මම මේ වෙලාවෙත් සමාජ මාධ්‍ය ඇතුලේ මම මේක කිව්වා.
ඒ සිද්ධිය වෙලා පැය කීපයකට මම කිව් දෙයක් තිබුණා. ඒ කිව්වේ මේ වෙලාවේ සියලු නායකයන් එක මේසෙක වාඩි වෙන්න. කරුණාකරලා වාඩි වෙන්න එක මේසෙක. වාඩි වෙලා තමන්ගේ දේශපාලන බල අරගලේ මේ කෝටි දෙකක ජනතාව වෙනුවෙන් අමතක කරනවා. පොඩ්ඩකට. පොද අපි එක පැත්තකින් නිල්ෂාන් ආර්ථික වශයෙන් ධර්ම පීඩනයකින් මේ ප්‍රශ්න විතරක් නෙමෙයි අපිට තියෙන්නේ. අපි විශාල ප්‍රශ්න ගොඩක ඉන්න රටක්. අපි තාමත් සංවර්ධන වෙමින් පවතින රටක් දැන් දශක 7ක් විතර. මේ එහෙම තාම අහන්නේ එකමයි. ඒ වචනේ තියෙන හින්දා තාම එහෙම තියෙනවා. තාම තියෙන වචනේ තියෙන නිසා තියෙනවා. එතකොට අපි ඉස්සරහා තියෙන ජාතික සහ ජාත්‍යන්තර අභියෝග අති විශාලයි. හරිද? එතකොට මේ ජනතාව තමන්ගේ අනාගතය පිළිබඳව දැස් දල්ලා බලා සිටිනවා. තමන්ට යන කඩදාස මොකද්ද? කීයක සම්බන්ධයෙන් සැක සංකා උපදෙමින් යලි යලි රැවටෙමින් නේ ඉන්න ගමනක් නෙමෙයි යන්නේ. එතකොට දැන් මේ සිද්ධි වෙච්චරයි මම විශ්වාස කරේ. මේ දේශපාලන කඳවුරු වල සංවාද කරන සියලු අය එක මේසකට ඇවිල්ලා කරුණාකරලා අවුරුදු 5කට මේ සාකච්ඡා නවත්තලා ජාතික ප්‍රතිපත්තියක් හදලා හරිද? වැරදිච්ච තැන් ගැන පහා පසුබිමක් කළා. එක තැනකට ඇවිල්ලා මේකට කරන්න ඕනේ කියන අදහසක් තමයි මට ඉස්සෙල්ලම ආවේ. මොකද හේතුව මම දැනගෙන හිටන ඉසක වශයෙන්ම මේ මලමිනි එක්ක ආපහු දේශපාලන අවතාර හිසෝසන බව. මම පෝස්ට් එකක් දැම්මා කරුණාකරලා පරිස්සම් වෙන්න දේශපාලන අවතාර මල පෙරේතයෝ මේ වෙලාවේ හිසෝසනයි කියලා. හරිද? එතකොට අපි ඒ කියලා පැය කීපයක් ගියේ අපිට ඇහෙන ඇවුන් සද්ද මොනවද දිශා? ඇවුන් සද්ද තමයි මම හිටිනම් මෙහෙම වෙන්නේ නැහැ. බුද්ධියංශ මේ විනාශ කරලා මේ වගේ ඒ කියන්නේ ඒ අනතුර වෙලාවේ අනේකාට චෝදනා කරන මම දන්නේ නැහැ. අපි හිතුවේ අපිට ආරංචි වුණා අපි හිතුවේ මෙච්චර ලොකුවට වෙයි කියලා. මේ වගේ බලවගකීම් විරහිත ප්‍රකාශ වලින් සමස්ත මාධ්‍ය පිරී ගියා. මාධ්‍ය ඇහුනේ ඛේදවාචකයේ පිළිබඳ තියෙන මේ යලි මේක නිවැරදි කර ගැනීම පිළිබඳ වන සංවාදයේ වෙනුවට වගකීම නිදහස් වීමේ හදවන අපිට ඇහුනේ. ඒතර මිනිස්සු දැන් මොකද කරන්නේ? දැන් මේ ඔක්කොම අපිට අදාළ නැති ප්‍රශ්නයක් කරලා මිනිස්සු විතර අදාළලා තියෙන්නේ. රටක දේශපාලන බලධාරීන්ට අදාළ නැති ප්‍රශ්නේ මිනිස්සුන්ට අදාළලා තියෙන්නේ දැන් අන්තිම බලනකොට. ඉතින් ඒ නිසා ඒ ප්‍රශ්නේ සිද්ධ වුණේ නැහැ. ඊට පස්සේ අපි දැක්ක ක්‍රමිකව මේ වැඩේ මාධ්‍ය අර දේශපාලඥයන්ගේ උමනාව හැටියට මේ වැඩේ මෙහෙයවනවා. හරිද? එතකොට මාධ්‍ය නඩු අහනවා, තීන්දුව දෙනවා. ඒගොල්ලෝ රස පරීක්ෂකයෝ වෙනවා. ඒගොල්ලෝ මරණ පරීක්ෂකයෝ වෙනවා. මේ ආදි වශයෙන් මාධ්‍ය ඉතාම දූෂිත ක්‍රියාවලියකට අවතීර්ණ වෙනවා. තම තමන්ට අවශ්‍ය කරන දේශපාලන චරිත පුම්බමින් තවත් අයට පහර ගහමින් ඉන්න ව්‍යාපෘති අරුණුකොට රටට වෙච්ච ඛේදවාචකයේ වෙනුවෙන් හිතගන්න මාධ්‍ය ව්‍යාපෘති අතිශය අඩුවෙන් අපි දැක්කේ. එතකොට ඒක එහෙමද? දැන් ආපහු මැතිවරණ ක්‍රියාවලියකට මේ සියල්ල පරිවර්තනය කරමින් දැන් බලහුව මාරුව සඳහා වෙන සංවාය තමයි දැන් ආපහු යන්නේ. එතකොට දැන් අපි ඉස්සරහ තියෙන ප්‍රශ්නේ තමයි තවමත් අපිට තේරෙන්නේ නැහැ අඩු ගානේ බලව්‍යාපෘති වෙනුවෙන් අරගල කරන දේශපාලන පක්ෂවත් තමන්ගේ බලව්‍යාපෘති ඇතුලේ නැවත මේ වගේ දෙයක් සිදු නොවෙන්න අවශ්‍ය කරන හඳුනා ගැනීම මේ අනතුර හඳුනා ගැනීමවත් ඒකව සාකච්ඡා කරන්නේ. ඒ වෙනුවට තමන්ගේ ප්‍රතිවාදයට පහර දෙන ව්‍යාපෘති අරුණම මේ මොහොතේ රටට ඇතුළත් වෙන තත්ත්වය සහ මෙතනින් එහාට ජාතියක් හැටියට රටක් හැටියට ශ්‍රී ලාංකිකයෙකු හැටියට ඉස්සරහට යන්නේ කොහොමද කියන සංවාදයේ මේ අය කරන බවක් පේන්නේ නැහැ. ආපහු පටන් අරන් තියෙන්නේ අර තමන්ගේ ප්‍රතිවාදයට පහර දීමේ සාකච්ඡා මණ්ඩප තමයි සියල්ල තියෙන්නේ. මේ අයට බුදුපද හේතුව දැන් අපිට අමතර අභියෝගයක් තියෙන දිශාන. තව වෙන දේ අපි ඔව් අපි අපිට අපිට අපි හිතේ විශාල ආර්ථික අභියෝගයක සමාජීය අභියෝග සංස්කෘතික ජීවිතය අහිමි වෙච්ච ප්‍රශ්න මිනිසුන්ගේ මිනිසු හිතේ පීඩණයෙන් හිටියේ මිනිසු සංස්කෘතියට අහිමි වෙලා තියෙන්නේ. මේ ඔක්කොම එක්ක දැන් මේ අන්තර් වාර්ගික විරසක භාවය ආපවවිලා තියෙනවා. මේක විශාල අභියෝගයක්. මේකත් එක්ක මොන විදිහින්වත් රටකට යන්න බෑ. දැන් මේ වෙලාව අපිට ඉඳින් මේක තමයි එකම ප්‍රශ්නේ කියන්නේ. ඒක ප්‍රශ්න ගොඩක් අපිට තිබුණා. අපි ප්‍රශ්න ගොඩකින් පීඩා විඳින්න හිටපු ජාතියක්. මේ යතිසේ සාමකාමී හරි සැහැල්ලු සමාජයක නෙමෙයි අපේ හිටියේ. දෛනික මිනිස්සු ජීවිතේ අතිශය පීඩාකාරී තමන්ගේ අනාගතය සම්බන්ධ ඉතාම සැකසංකා සහිත ගෙවපු ජීවිත තිබුණේ.
හරි ද මොකද හේතුව වරින් වර තත්තු මාරු ක්‍රමයට රැඩිච් ජනතාවක් නටන්නේ මේක හරි ද එතකොට එහෙම වටපිටාවක මේ ප්‍රශ්නේ ඇවිල්ලා ආපහු මේ හොඳ කරගන්න බැරි තුවාලයකට ආපහු ආවා මේ තුවාලේ හොඳ කරගන්න අවශ්‍ය කරන දේශපාලන දර්ශනය දෘෂ්ටිය සහ ඉවසීම තාමත් මට පේන්නේ අදීචාන් නිසා මම හිතනවා දැන් තාමත් මේ පොළොවේ හැසිරෙන්නේ සෝෂල් මීඩියා වල මනෝරම් කිව්වා වගේ සෝෂල් මීඩියා වල කණ්ඩායම් දමාගෙන කැම්පේන් කරන චර්ගවාදයේ වපුරන හරිද සාහසික විදියට ඉතාම වැරදි ප්‍රවෘත්ති වතුරමින් ඉන්න තත්ත්වයක් තියෙන ඉතින් මං හිතන්නේ මේකට ඉතාම පැහැදිලි තර්කානුකූල දර්ශනයක් සහිතව මැදිහත් විය යුතුයි කියලා මම විශ්වාස කරනවා බොහොම සුතේයි හරි මෙත්මනි අපි අවසන් අවස්ථාව විරටි පාත් තියෙනවා මම විශ්වාස කරන දේ තමයි අපි මින් ඉදිරියට අපි ආණ්ඩු මාරු වීම සමග වෙනස් නොවන ජාතික ප්‍රතිපත්ති සකස් කරන්න ඕනේ සහ වැද අනිත් වැදගත්ම දේ තමයි මේ ජාතික ප්‍රතිපත්ති සකස් කරනකොට තරුණ පරම්පරාව සක්‍රියව මේකට දායක කරගන්න. එයි මම තරුණ පරම්පරාව කියලා කියන්නේ දැන් අපි දැන් මේ අධදකපු ත්‍රස්තවාදය කියන එක මේ අපිට දැන් ආවට අපිට අවුරු වසර ගණනාවකට කලින් ලෝකේ අනිත් රටවල් වලටත් මේකම ආවා. මේ ස්වරූපයෙන්ම මේකම ආවා. ඒකට ත්‍රස්තවාදය අන්තවාදය කියන එක අද වෙන විට ගෝලීය ගැටලුවක් වෙලා අවසානයි. එතනදී මේ දැන් ඔය රැඩිකල් කරන අය මේ වගේ දැන් අපි කතා වෙනවනේ. සමනේ රැඩිකල් කරනේ වෙන දැන් අපි අර මේ මරාගෙන මරන බෝම්බ ප්‍රහාර එල්ල කරපුවාගේ වයස බැලුවොත් එතන හිටපු වැඩිමහල්ම කෙනාගේ වයස අවුරුදු 33යි. ඒකට අපි හිතන්න ඕනේ දැතෝට අර කඩ කඩන්න ගියේ කවුද? තරුණ වයසේ. තරුණ පිරිසේ. ඒකට අපි බලන්න ඕනේ ඇයි මේගොල්ලෝ මේ තරුණ වයසේ කට්ටිය ඇයි ඔවුන් මේ විදිහට අන්තවාදයට රැඩිකල් කරන්නට යන්නේ කියලා. එතකොට සාමාන්‍ය ලංකාවේ එදා ඉඳන් තිබුණේ වැඩිහිටියෝ ටිකක් එකතු වෙලා ඕන් තීරණය කරනවා හරි මේක තමයි තරුණයන්ට අවශ්‍ය මේක වැඩිහිටියෝ තීරණය කරනවා තරුණයන්ට මේක හොඳයි කියලා ඕන් ඊට පස්සේ තරුණයෝ මත ඒක පටවනවා නමුත් දැන් මේ රැඩිකල් කරණයට මේ ඇති වෙලා තියෙන ගෝලීය ත්‍රස්තවාදයට ඒ විදිහට මුහුණ දෙන්න බෑ මේකට තරුණ පරම්පරාව සක්‍රියව සහභාගී කරව ගන්න ඕන මම හොඳ උදාහරණයක් ගන්නම් එතන ඇමරිකාවේ චිකාගෝ වල හිටියා එක්තරා දවලොත්තම වාදියේ ක්‍රිස්ටින් පිලෝචිනි කියලා. ඔහු කියන්නේ සුදු ජාතිකයන් තමයි වැඩ කරන නියෝනාසි සංකල්පය දරපු අන්තවාදී සංවිධානයක නායකයා බවට පත් වෙන වයස අවුරුදු 16. එතකොට ඔහු 1996 ඉඳගෙන උට අවුරුදු 22 වෙනකොට ඔහු දරපු මතවාදයෙන් ඈත් වෙලා ඔහු දැන් මේ මොහොත වෙනකොටත් රැඩිකල් කරණයට අන්තවාදයට එරෙහිව ඔහු දේශන පවත්වන පොත් ලියන හැම කෙනෙක්ම ඔහු වැදගත් දෙයක් කියනවා. දැන් අපි කියන්නේ මේක මේ ආගමත් එක්ක නන්ත. ආගමත් එක්ක එනවා. නමුත් ඔහු කියනවා මෙතන ආගම අන්තවාදයට නැඹුරු වෙන්න සාමාන්‍ය කෙනෙකුට යම් නිශ්චිත දෘෂ්ටිවාදයක් තිබීම එච්චරම වැදගත් නැහැ. මේ දෘෂ්ටිවාදයක් කියන්නේ අර ප්‍රචණ්ඩත්වය එතෙන්ට අරගෙන යන වාහනය පමණයි. ඇත්තටම මේ තරුණ පරම්පරාව මිනිස්සු ඇත්තටම මේ අන්තවාදයට ප්‍රචණ්ඩත්වයට නැඹුරු වෙන්නේ ඔවුන් තුළ පවතින යම්කිසි අනන්‍යතා අර්බුදයන් නිසා. ඔවුන් තුළ සමනින් අපි ඕනම කෙනෙකුට සමාජය ජීවත් වෙනකොට අපි ඕනම කෙනෙකුට අපිට ජීවත් වෙන්න යම් අරමුණක් තියෙනවා. අපිටම මම මෙහෙම කෙනෙක් කියලා අපිට විශේෂ අපිට අනන්‍යතාවයක් තියෙනවා. මේ වගේම අපිට දැනෙන්න ඕනේ අපි යම්කිසි ජන සමාජයකට හරි යම්කිසි සංස්කෘත අපිට යමක් තියෙනවා. අපි යමකට අයිති වෙනවා මේ හැඟීම දැනෙන්න ඕනේ. මෙන්න මේ හැඟීම නැති වෙනකොට විශේෂම තරුණ පරම්පරාව තුර ඔවුන් තුළ ඇති වෙනවා ඔවුන් තුළ ඇති වෙනවා රික්තකය. ඔවුන් මේක වහගන්න ඔවුන් තමන්ට අනන්‍යතාවයක් නිර්මාණය කරගන්න ඔවුන් අන්තිමට නැඹුරු වෙන්නේ අන්තවාදයට. මේකට එතකොට දැන් ඒ වගේ දේවල් දැන් උඩට පිලෝචිනි කියනවා ඔහු ඇත්තටම අන්තවාදයට නැඹුරුනේ ඔහුට දැන් ඔහු කියනවා ඔහුට දැනුණලු තමන්ට යමක් අත්හැරලා තියෙනවා සහ තමන් අනිත් අය තමන්ව අත්හැරලා තියෙනවා තමන් කොන් වෙලා තියෙන නිසා ඔහු අන්තවාදයට නැඹුරු වෙනවා. එතකොට අද ලංකාවේ තරුණ පරපුර දිහා බැලුවොත් ලංකාවේ තරුණ පරම්පරාවටත් මේ කියන අනන්‍යතා අර්බුද තියෙනවා. දැන් අපි දන්නේ නැහැ මේ අද දැන් ලෝකෙ ඉක්මනින් වෙනස් වෙනවා. දැන් මේ අපි මේ ගෙවන තත්පරේ නෙමෙයි තත්පරේ
ගෙවුණාම ඊළඟ තත්ත්වරේ මොකද්ද වෙන්නේ කියලා අපිට බලාපොරොත්තුත්වයක් ගන්න බැහැ. අපි දන්නේ අපිට කවුරු විශ්වාස කරන්න පුළුවන්ද? මොනවාද විශ්වාස කරන්න පුළුවන්ද? අපි දන්නේ අපේ අනාගතය මොන වගේ හැඩයක් වෙන්නේ කියලා. ඉතින් මේ ඔවුන් මෙයාට පිළිතුරු හොයන්න ඔවුන් අර කළු සුදු කියන අන්ත දෙකෙන් සරලම කාරණේ එක්ක කළු අන්තය ගන්නවා එක්ක සුදු අන්තය ගන්නවා. උන් අලු පාට චිත්‍රයක් දකින්නේ නැහැ. මේක සරලයි. ඉතින් ඒ නිසා මට විනාඩියක් දෙන අර අපි අපි කතා වුණ අන්තර්ජාලයේ සමාජ ජාල එතනින් ෆේක් නිවුස්. ෆේක් නිවුස් කියන එකත් මේකත් ලොකු ප්‍රශ්නයක්. දැන් ඒකත් ඔය මේ අන්තර්ජාලය හරහා ඔය විදිහට දැන් රැඩිකල්කරණය කරන්න අන්තවාදී කණ්ඩායම් වලට තරුණ තරුණියන් බඳව ගන්න අද වෙන විට යොදාගන්න ප්‍රබලම මාධ්‍ය තමයි මේ සමාජ මාධ්‍ය කියන්නේ. මුළු ලෝකෙ පුරාම මේකට තවම 100%ක් ස්ථිරතර විසඳුමක් හොයාගෙන නැහැ. එතකොට සමාගම් Facebook Twitter වගේ සමාගම් අතර රජයන් සාකච්ඡා වෙන පවතිනවා. නමුත් දැන් මෙතන මම කලින් කිව්වා වගේ අර Taman තුල ඇති වෙන රික්තකයක් තියෙන කෙනා අපි ඔන්න අන්තර්ජාලයට අපි අන්තර්ජාලයට ලොග් වෙනවා. අපිට එතනදී අපිට හදාගන්න පුළුවන් අර බාහිර සමාජයෙන් අපිට නොලැබෙන අනන්‍යතාවයක් අපිට එතනදී ලැබෙනවා. එතකොට ඒතකොට උන් නව අරමුණක් හොයා ගන්නවා. ඒ අරමුණ අන්තවාදී වෙන්න පුළුවන්. මොකද අන්තවාදයට මන සෑහෙන උපකාරී වෙන වීඩියෝ ඕන තරම් තියෙනවා අන්තර්ජාලය සොයා ගන්න. ඉතින් එතකොට අපි දැන් ප්‍රතිපත්ති සම්පාදනය කරනකොට මේ අපි තරුණ පරම්පරාවත් එක්ක සක්‍රියව දාගෙන ඕන ඉවත් කරලා මේව කරන්න බෑ. ඔවුන්ගේ ප්‍රශ්න ඔවුන්ට يعني අපේ අම්මලා තාත්තලාට ඒ දවස්වල තිබුණ ප්‍රශ්න වලට සුවිශේෂී ප්‍රශ්න අපිට අද තියෙනවා. ඒ සුවිශේෂී ප්‍රශ්න මොනවාද කියලා අඳුනා ගන්න ඕනේ. එතකොට ඔවුන්ගේ සිතුම් පැතුම් අඳුනා ගන්න ඕනේ. ඉතින් ඒ වගේ දේවල් අඳුරගෙන ඒ අනුව දීර්ඝ කාලින කියන්නේ මේ අපිට බෑ මේ අවුරුදු තව මාස 3කට ප්‍රතිපත්ති හදාගෙන ඉඳලා මේ ප්‍රශ්නේ අපිට විසඳන්න බෑ. අපි අවුරුදු 20කට 30කට අපි හොඳ සොලිඩ් ප්‍රින්සිපල්ස් අපි ගේන්න ඕනේ. හරි. මොහොත සිතීමෙත් මලි මුළු සාකච්ඡාවම අවසන් කරන්න පුළුවන් අවසන් අවස්ථාව ලැබෙන්නේ මනෝරම වීරසිංහට. ඔව්. අපිට මේ ප්‍රශ්න විසඳ ගන්න කතා කරලා විසඳ ගන්න පූර්වාදර්ශ තියෙනවා. අතිපූජ්‍ය ගංගොඩවිලි සෝම හිමියන් එක්ක H.A. Mashroff මහත්මයාත් එක්ක ඇති වෙච්ච ඒ ආරවුල දීගවාපි පුදබිම ආරබය. ඔවුන් ඒක විසඳගත්තේ ප්‍රසිද්ධ රූපවාහිනී විවාදයක් හරහා. ඒ වගේ හොඳ පූර්වාදර්ශයන් අපිට අතීතයේ තියෙනවා. ඉතින් වෛරය වපුරවන චීවරධාරීන්ට වඩා අපවත් වීවදාල හාරිස්පත්තුවේ අරියවංශ අලංකාර හිමියෝ වගේ කට්ටියත් ජාතික තව්හීද් ජමාත් වගේ අන්තවාදී සංවිධානවල මෞලවිවරුන්ට වඩා මර්හු මේ කියන්නේ දිවංගත නියාස් මෞලවිතුමා වගේ මිනිස්සුත් මේ රටට ඕන කරන කාලයක අපි ඉන්නේ. ඉතින් මේ මෙත්මලී කිව්වා වගේ තරුණ කට්ටිය ඉන්න Facebook එක දැන් බොහොම අන්තවාදී ස්වරූපයක් ගන්න. ඒ තීරණයන් මේ මතවාදයන් කාටවත් පාලනය කරන්න බෑ. වෙනම රැල්ලකට ගලාගෙන යනවා. ඒක බලාගෙන ඉන්න අතරේ මේ අද දැකපු post තුනක් එක්ක අද දැකපු එක තුනක් එක්ක කතාව අවසන් කරන්න. පළවෙනි post එක උපුටා ගන්නේ රස පුවත්පතේ ප්‍රධාන කර්තෘ රංජිත් කුමාර සමරකෝන්ගේ පෞද්ගලික අත්දැකීමක්. උදේ වැටුණු ලා වැස්ස නිසා ත්‍රිවිලයකට අත දැම්මා. ඉද්ද ගැහුවා වගේ ත්‍රිවිලෙන් නතර වුණා. මම පොද වැස්ස අතරින් ත්‍රිවිලෙට නැග්ගා. ටේක් අවුට්. මම කිව්වා හිසමණ පුරිය දුරන් නිහඬවම දාවන. මේ දවසල හයර් තියෙනවද? මම නිහඬ තාවේ බින්දා. අඩුයි මහත්තයා. ඔහු උත්තර දුන් දෙගිඩියාවේ. නුහුරු සිංහල වචන ඔහු ඇමිනුවේ ආයසෙන්. මරදාන පහු කරලා ඔහු ඉන විට මුණ ගැහෙන හතර මං හන්දියේ කතා කරන්න ගත්තා. මහත්තයා දවස් තුන දෙනේ නැගලා පොඩ්ඩක් යනකොට බැස්සා. ඒයි. කතා කරනකොට එයාට තේරෙනවා මම මුස්ලිම් කියලා. ඉතින් බහිනවා. මම හිතුවා මහත්තයාත් බැහැලෙයි කියලා. ඒකයි සද්ද නැතුව ආවේ. ඔහු වේගය වැඩි කරමින් කිව්වා. පහුගිය දවස්වල කේස් නිසා වෙන්නේ නැති. මේක ටික දවසකින් හරිය පොඩ්ඩක් ඉවසමු. මම කිව්වා. ඔහු මම කියව දේ අනුමත කරමින් වගේ හිස අඩක් හරවලා ලාවට hina වුණා තප්පර කීපයක් නිහඬුණා. මුකුත් අහන්න නැති නිසා රංජිත් අහනවා ඔයා බැඳලාද? ඔව් දරුවෝ තුන් දෙනෙක්. එයා සිංහල. නැවතත් නිහඬියා. මේක විතරද කරන්නේ? මෙන්න මොකවත් කරන්න බෑ මහත්මිය මං ඩිසේබල්. ඕ. ආබාධිත උනේ කියලා අහන්නේ. තම එයාට මග ඇරිලා. ඒතර බහිනකොට සිය දික් කරා. මම ආමියේ හිටියේ මහත්තයා. පුණානිය වල ඩියුටි කරේ. යුද්ධයේ අන්තිම කාලේ වයිෆ්ට බබා ලැබෙන්න අමාරු වුණා. ඉතින් මම ඇබ්සෙන්ට් වුණා. අහපව දවස් 10කින් යන්නේ හිටියේ. යන දවස් දෙකකට කලින් මං නාරහෙන් පිටි ඇක්සිඩන්ට් වුණා. මගේ වම් කකුල පණ නැහැ. හමුදාවට යන්නත් බෑ. පඩිත් නැහැ. වන්දිත් නැහැ. ඔහු එහෙම කියලා ත්‍රිවිල් එකේ යනවා. නන්දිත් ඇරිලා එනවා. ඒක කතාවක්. ඊළඟට මේ
ප්‍රශ්නෙට අවසාන උත්තරයක් විදිහට මාධ්‍යවේදී විමල් කැටපයාරච්චි දක්වන අදහසක් තමයි මේ ජාතිවාදී ආගම්වාදී ගිනි ඇවිලෙන්නේ නැති වෙන්න පුළුවන් තරම් සමාජයේ සිහිල්ව තියාගන්න ඕනේ. ශිෂ්ට සම්පන්න මිනිසුන්ගේ සමාජ ජීවිතයට වාතයක් වෙන්න එපා කියලා සියලු ආගමික බලාධිකාරයන්ට බල කරන්න ඕනේ. ඒ ආගමික සංස්ථා ඇතුලේ මිනිස් නිදහස් සම්බන්ධ කතිකාව පෙරට ගන්න පුළුවන් නව ප්‍රතිසංස්කරණ බලවේග උපදවන්න ඕනේ. ගෝත්‍රවාදී නොවන සියලු බලවේග පොඩි පොඩි වාද ભેද අතහැරලා අන්නේ ලොකු වැඩේට එකමුතු වෙලා ඉස්සරහට එන්න ඕනේ. තනි මිනිසුන් හැටියට ජාතිවාදී ආගම්වාදී සොම්බි කෙනෙක්. ඒ කියන්නේ මල නොමල පිසාචෙක් වගේ නොවි දේශපාලන නිරෝගීකම රැකගන්න උපරිම කැපකිරීම කරන්න ඕනේ. එහෙම ඉන්න ගම අර මහා ප්‍රගතිශීලී සමාජ ව්‍යාපාරය හදන්න සියලු ભેද පැත්තකින් තියලා සමගි වෙන්න ඕනේ වෙන උත්තරයක් නැහැ. අවසාන වශයෙන් ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වූ විශිෂ්ට ටෙලි නාට්‍යයක් වෙච්ච නාමල් ජයසිංහගේ සහෝදරයා ටෙලි නාට්‍යයේ පෝස්ට් එකක් මම උපුටා ගන්නවා. බණ්ඩාරනායක චෙල්වනායකම් සම්මුතියට විරුද්ධව අන්තවාදී සිංහල බෞද්ධ මතය අවුස්සලා නුවර ඉඳන් කොළඹට පෙළපාලි ගිය ඔය දැන් බලය බෙදන්න ඕන කියන උන් ගැන ලියපන්. 70-75 ආණ්ඩුවේ රෙද්දාස් ඇස්සේ රිංගගෙන 71 තරුණ කැරැල්ල ආවම 15,000ක් විතර තරුණියෝ මරණකම් බලන් හිටපු ඒ නිවට වාමාංශිකයෝ ගැන ලියපන්. 50-50 ඉල්ල ඉල්ල දෙමළ ජාතිවාදයේ අවුස්සලා ඇමති පට්ටම් අරන් නිහඬ වෙච්ච නිවට දෙමළ නායකයෝ ගැන ලියපන්. 80 වැඩවර්ජනේ රටේ පොදු මිනිසුන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි කියලා හිතපු කුහක දේශපාලන නායකයෝ ගැන ලියපන්. 88-89 දී අති බහුතරයක් අව වරප්‍රසාදිත මිනිසුන්ගේ ප්‍රශ්නය සිංහල ප්‍රශ්නයක් විදිහට පුංචි කරපු කුහක සිංහල විප්ලවවාදීන් ගැන ලියපන්. දකුණු සිංහල කොල්ල කෙල්ල ගුරුතු පිටින් මරද්දී ආයක උන්ගේ ප්‍රශ්නයක් නේ කියලා අකුලන් හිටපු කුහක දෙමළ විප්ලවවාදීන් ගැන ලියපන්. සිංහල දෙමළ මුස්ලිම් අපි හැමෝගෙම පොදු හතුරා අනෙක් ජාතිය නෙවෙයි. අපි බලයට ගින මේ ආණ්ඩු. මම හිතන්නේ අවසානයක් මට සටහන් කරන්න එහි ඉඩක් නැහැ. ඒක උටක් තරක් දිනාට පස්සේ වචනයක් මම කියන්න උනන්නේ නැහෙනි. ඒ නිසා අද වැඩසටහනට සහභාගී වුණ ඔබ සියලු දෙනාට ස්තුතිය කරන්න උවමනා නිසාම නැවත වරක් කතා කරනවා මිසක එහෙම නොවේ නම් ටයිටල් රෝල් ප්ලේ වෙන්න තිබ්බින් මේ කතාවෙන් පස්සේ. අපේ සාකච්ඡාවට ආපු මාධ්‍යවේදී ජාරිම් කාසිම් මහතාට අපි හෘදයාංගම ස්තුතිය. ඒත් එක්කම මාධ්‍යවේදී රවි සිරිවර්ධන මහතාට අපි හෘදයාංගම ස්තුතිය සහ මාධ්‍යවේදී මෙත්මලි දිසානායක මහත්මියට අපේ ස්තුතිය සමග මාධ්‍යවේදී මනෝරම වීරසිංහට අපේ හෘදයාංගම ස්තුතිය. ලබන සතියේත් අපි මුණ ගැහමු. කතා කළ යුතුම දේ නොසඟවා කතා කරනවා කියන පොරොන්දුව පිට අදරබෙන් සමගන්න සුබ රාත්‍රියක්.